පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රගත් නෞකාව අද දිනේදී මෙරටට ළඟා වීමට නියමිත බව විදුලි හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එලෙස පැමිණෙන නෞකාවේ ඉන්ධන ගොඩබෑමෙන් අනතුරුව බෙදාහැරීමේ කටයුතු හෙට දින තුල සිදු කිරීමට හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. මේනම් අපි දැන් තියෙන තත්ත්වය අනුව දින 7කට තෙල් බෙදන්නේ එක නැවක් ගැන කෑ ගහනවා නැව් මාසෙකට 4ක් ඕනේ රටේ. ඊළඟදී ඇමතිවරයා කෝ 24 වෙනිදා ඩීසල් නැහැ. ඩීසල් නැවක් නැහැ. ඇනවුම දීලත් නැහැ. බරපතල් අර්බුදය යන්නේ දැන් තමයි. ඊළඟ දේ තමයි බොරතෙල් නැවත් නැහැ. අද ඩීසල් නැව නැහැ. හෙට අනිද්දෙන එකක් කියන්නේ නැහැ. ඒ හින්දා අද වෙනකොට මෙක්ටි ටොන් 10 10ට ඩීසල් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ දෛනික සාමාන්‍ය ඉල්ලුමටත් වඩා අඩු දින දෙකකටයි පුළුවන් දැන් තියෙන ඩීසල් තත්ත්වය අනුව ඇමති කියන සම්පූර්ණ ප්‍රමාණය බෙදනවා. සෞඛ්‍ය සේවා වන්හි නිරතව සිටින වෛද්‍යවරුන්ට සහකාරයෙන් මණ්ඩලයට ඉන්ධන ලබා දීම සෑම සිකුරාදා දිනකම සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් ඇතැම් පිරුම්හල්වල ඉන්ධන නොමැතිවීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදත් විවිධ අපහසුතාවයන්ට ලක්වීමට සිදු වුණා. මේක අපේ ලිස්ට් එකේ තියෙනවා. ඉස්සෙල්ලම ලිස්ට් එකේ නම් තියෙනවා. දැන් ආවා පොලිමට ඉතුරු වැඩි ටික ඉතින් ගහගෙන ඉන්න ටක් ගාලා ගිල්ල කරනවා කියන්නේ මොනවද කරන්නේ අපිට කිව්වේ උදේ 8 ඉඳලා හවස 6 වෙනවා කියලා තමයි කිව්වේ කියලා ඉව්වේ දැන් තාම නැහැ නේද අතර තමයි අද කියන්න තියෙන්නේ ඒගොල්ලෝ පාරේ දීලා අපි වෙන පොම්බෙලාගේ වාහන ආවන අප්ඩේට් දුන්නා ඒ අතර තමයි සාමාන්‍ය ජනතාවත් මේ පොලිම ඉන්නවා පාන්දර 2 3 ඉඳන් ඉඳම තැහුණා කියනවා ඉතින් කොහොමද ඉතින් දැන් ඒ කට්ටියත් ඉන්නවා දැන් ඒ කට්ටියත් එක්ක ගැටුමක් ඇති වෙන අනිවාර්යයෙන්ම මිනිස්සු මොකක් කර මෙතන පස් දෙක ඇති කරලා මොකක් කදයක් නැහැ එහෙම වෙන්න එපා කියලා ඉතින් වාර්තා කරනවා ඒගොල්ලෝ හමුදාවට පොලිසියට අවශ්‍ය ආයතන වල ගිහිල්ලා ඉන්න ලබා දෙනවා සෞඛ්‍ය සේවකයෝ මහපාර තියලා තිනවා ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ටික ලබා දෙන්න. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ මහ ජනතාව සමග සෞඛ්‍ය සේවක කොටවන්න ලෑස්ති වෙන්න එපා. එමෙන්ම හොරන් නගරයේ ඉන්ධන පෙරුම්හලක් අසල දින ගණනක් ජනතාව රැඳී සිටියද ඉන්ධන නොලැබීම හමුවේ ඔවුන් විවිධ අපහසුතාවයන්ට පත් වුණා. බද්දේගම නයාපාමුල ඉන්ධන පෙරුම්හලේදී ඊයේ පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණේ පෙරුම්හලේ හිමිකරුවන් ඉන්ධන සංගවා සිටින බවට පවසමින්. මේක දැම්ම නීතියක් ගමේ ගහන්න ඕන කට්ටියකට. එළි වෙනකන් මේ හැමෝම මිහිටියා බලාගෙන ගැහුවේ ගමේ වැඩි හරියකට. තෙල් ඉවර කියලා නැවතුවා. අපිට තෙල් චෙක් කරන අයිතියක් තියෙනවද කියලා අහන්න කැමති. මම ඇහුවා මේ පොම්පෙන් තෙල් ඉවරද කියලා. තෙල් ඉවරයි කිව්වා එන්නේ හුලංගෙ. මම කරයි සල්ලි දෙන්නම් ගහලා පෙන්නන්න කෑන් එකට තෙල් ලීටරයක්. නමුත් ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. තනිකර බොරු අසාධාරණ නැහැ මේ හැමෝගෙම අහන්න. අයියලා හැමෝට මීට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකම මාර්ග හරස් කරමින් සහ පෙරවුම්හල් අසල විරෝධතා පළ කිරීමේ සිද්ධීන් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. Thank you.
ඉන්දන පෝලිමකට යන බව පවසා අම්බලන්ගොඩ කහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 20 වෙනිදා දින නිවසින් පිටව ගොස් ඇති අතර ඊයේ දිනද නිවසට නොපෙනී බවයි නිවසේ හිමිකරුවන් පවසන්නේ. මේ හේතුවෙන් එම පුද්ගලයාගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ පඬුලගම ඉන්දන පෙරම්හල් අසල රැඳී සිටි තරුණයෙකු අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියකට ඉන්ධන ලබා ගැනීම සඳහා රැඳී සිටි මේ පුද්ගලයා පසුපසින් පැමිණි රථයක ගැටි ජීවිතක්ෂයට පත්ව තිබුණා. පුත්තලම වනාතවිල්ලුවේ පෙතමඩුව 4 කණුව ඉන්ධන පෙරම්හලට දින කිහිපයකින් පසු රුමි තෙල් ටොගයක් ලැබුණා. සමග ඒ ලබා ගැනීමට ජනතාව පැමිණීම නිසා නොසන්සුන්තාවක් ඇති වුණා. එලෙස පැමිණි ජනතාවට රුමි තෙල් ලබා දෙන අතරතුර දේවර කටයුතු සඳහා රුමි තෙල් ටොගයක් වෙන් කිරීමත් සමගයි මේ උණුසුම් තත්ත්වය හටගත්තේ. පසු පොලිසිය පමණ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනතාව වෙත රුමි තෙල් ලබා දීමට කටයුතු කළා. මේ අතර පිරොම්හල අසල රැඳී සිටින ජනතාවට විවිධ ආකාරයෙන් සංග්‍රහ කිරීමට ජනතාව යොමු සිටින ආකාරයත් දක්නට ලැබුණා. මනම්පිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරොම්හලකට පැමිණි ජනතාවට කිරිබත් සංග්‍රහයක් ලබා දීමට ප්‍රදේශයේ පිරිසක් ක්‍රියා කර තිබුණේ මෙලෙසයි. එමෙන්ම වස්කඩුව ඉන්ධන පිරොම්හලේ සිටි පිරිස වෙනුවෙන් කොස් දන්සලක් ලබා දීමට පොතුපිටිය තරුණ පිරිසක් පියවරගෙන තිබුණා. ගෑස් අර්බුදයේද තවදුරටත් ක්‍රියාත්මක වන අතර ගෑස් සොයා ජනතාව දිගු පෝලිම්වල තවදුරටත් රැඳී සිටින ආකාරය දක්නට ලැබෙනවා.